අපේ ස්වාමීන් වහන්ස අපිට එහෙමනම් මේ මොහොතේදී පැහැදිලි කරගන්න පුළුවන් නම් ඉතාමත් යෝග්‍යයි තේරවාදයේ මූලික භවනා සිද්ධාන්ත පිළිබඳ සැකෙවින් පැහැදිලි කිරීම. ස්වාමීන් වහන්ස තේරවාද සරණයි ශාලිකා මේ තේරවාදයේ භවනා සිද්ධාන්තත් කොටස් දෙකයිනේ සමත විදර්ශනා. සමත භවනා 40යි. ඒකත් මූලික සිද්ධාන්ත ටිකක් තියෙනවා කොහොමද මානසිකාරය කරන්නට ඕනේ කොහොමද සමහර කසිනාදී අරමුණු සකස් කරගන්නට ඕනේ කොහොමද පටිභාග නිමිත්ත පහළවන්නේ පටිභාග නිමිත්ත පහළ නම් අපි අවධානය දෙන්න ඕන ක්‍රමය දස විද අර්පණා කෞශල්‍ය මේ වගේ කරුණු තියෙනවා ඒක දැනගත තරමට පහසු වෙයි කරගෙන යන්න විදර්ශනාව කියන එක ගත්තම විදර්ශනාවනේ ගොඩක් අය දැන් උනන්දුයි මොකද ඒ අපිට කොහොම හරි මේ බුද්ධ ශාසනය පදනම් කරගෙන විදර්ශනාව යම් පමණකට හෝ කරලා තින්නේ වැදගත් අපේ ජීවිතවල කෙලවරට යෑම කෙසේ වෙතත් ඒ නිසා අපි ඉස්සරම තේරුම් ගත්තොත් විදර්ශනාවේ තියෙන මූලිකම සිද්ධාන්තයක් තමයි මේ සත්වයා පුද්ගලයා කියලා හිතන් ඉන්න තැන තියෙන ස්කන්ධ ගොඩක් ආයතන ගොඩක් ධාතු ගොඩක් කියලා තේරුම් ගන්න. ස්කන්ධ පහක් ආයතන 12ක් ධාතු 18ක්. ඉස්සරම අපි මේක නම් වශයෙන් ඉගෙනගෙන සංඛ්‍යා වශයෙන් දැනගෙන ඊට පස්සේ තේරුම් ගන්න විස්තර වශයෙන්. ඊළඟට තියෙන එකක් තමයි ශාලික ඔය සුතමේ ඥානෙන් චින්තාමේ ඥානෙට නැත්තම් චින්තාමේ ඥානෙ සුතමේ ඥානෙන් චින්තාමේ ඥානෙන් අවබෝධ ඥානෙට එනවා කියලා එකක් හදනවානේ. ඔය පින්න පණින්නට ඕනේ. පින්ම පණින්නට අපේ පූර්ව ආචාර්යවරු අපිට දීපු ලොකුම දායාදයක් තමයි මේ ස්කන්ධවල ආයතනවල ධාතුවල ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන. ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන. පාලි වචන ටික. ලක්ෂණ කියන්නේ ධර්මවල ලක්ෂණය, රසය කියන්නේ කෘත්‍ය, ඒවලින් කරන වැඩ, සහය හැකියාව, ඊළඟට පච්චුපට්ඨානේ වැටහෙන ආකාරය, සහයෙහි ඵලය, පදට්ටාණේ කියන්නේ මේ ධර්මයේ හේතුව. මේ විදිහට එකම ධර්මයේ කෙරෙහි නානා ක්‍රමවලින් බලන්නට අපිට උගන්වලා තියෙනවා. ඒ ක්‍රමයට බලනකොට ශාලිකා මේ නාම රූප ධර්මයේ වැටහෙන්නට පටන් ගන්නවා. තමන්ගෙම හිත කියන්න පටන් ගන්නවා මේ නම් සිත තමයි. මේ තමයි පඨවි ධාතුව. මේ තමයි ආපෝ ධාතුව. මේ තමයි තේජෝ ධාතුව ආදී ලෙසට. ওই විදිහට අපි ඉගෙනගත්ත ධර්මය ඒක අපි ඉස්සරහට පැහැදිලි කරගමු. ඉස්සලම ඉගෙනගත්ත ධර්මය අර නුවණසින් ස්පර්ශ කරගන්නට ඕනේ. ඒකට කියනවා නාම රූප පරිග්‍රහය කියලා. ඒ නාම රූප පරිග්‍රහ කරගත්තට පස්සේ එකපාරක් ස්පර්ශ කළා හරියන්නේ නැහැ. නැවත නැවත එහි තියෙන නිස්සත්ත්ව භාවය, නිජීව භාවය. සත්වේ පුද්ගලයක් නැහැ, ධර්ම ටිකක් විතරයි තියෙන්නේ කියන එක නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. සියවර දහස්වර. ඒකේ තියෙනවා ප්‍රවේද. සමහර අයට සැකවින් කරාම ඇති. සමහර අයට විස්තර වශයෙන්, සමහර අයට උපමා වශයෙන් හරියට ගස් ගල් වල තියෙන පටවි ධාතුව සත්වේ පුද්ගලෙක් නොවන්නාසේ මේ ශරීරයේ තියෙන පටවි ධාතුව උපමා උපමේ වශයෙන් මෙනෙහි කරන්නට දෙනවා සමහරුන්ට. ඇයි එක එක පුද්ගලයාගේ අපි කිව්වාගේ ප්‍රඥාව වෙනස්දනේ. මේ විදිහට කරගෙන යනකොට අන්න ඔක තමයි විදර්ශනාව කරන ක්‍රමය. ඒක පස්සේ විස්තර කරගමු. සිද්ධාන්තයක් වශයෙන් ගත්තම මොකද්ද මෙතන වෙන්නේ? මේ ස්කන්ධ පිළිබඳව අපිට සම්මෝහයක් තියෙනවා. මෝහය තියෙනවා, තෘෂ්ණාව තියෙනවා. අනුසේ කෙලෙසේ තියෙනවා. ඒකට කියනවා අපි මේ ස්කන්ධයෝ කෙලෙස් වලට වස්තු වෙනවා. මේ අලුත් වචන සමහර වෙලාවට වස්තු වෙනවා. වස්තු වෙනවා කියන්නේ ඔය අභිධර්ම හිමි ඉගෙන ගත්තායි දන්නවා විඥාණයට වස්තුවක් තියෙනවානේ සිත රූපය අසුරු කරන් පහළ වෙනවා කියලා. ඒ වස්තුව නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ ඒ ස්කන්ධයෝ පිළිබඳව සම්මෝහයක් තියෙනවා. ස්කන්ධයන් පිළිබඳ අනවබෝධයක් තියෙනවා. එතකොට කියනවා ස්කන්ධයෝ කෙලෙස් වලට වස්තු වුණා කියලා. අප්‍රහීන කෙලෙසේට අනුසේ කෙලෙසේට විශේෂයෙන් එතකොට මොකද වෙන්නේ? ඒකට හේතුව තමයි ස්කන්ධය හරියට තේරුම් අරගෙන නැහැ. අපි කොහොමද තේරුම් ගත්තේ ස්කන්ධය? ස්කන්ධ ටික තේරුම් ගත්තේ මම මාගේ මම ලස්සනයි මගේ රූපය කියලා තේරුම් ගත්තේ. මගේ වේදනාව කියලා තේරුම් ගත්තේ. දැන් මම විඳිනවා කියලා තේරුම් ගත්තේ. මේ ස්කන්ධයන්ගේ සැබවින්ම තියෙන අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය තේරුම් ගන්න නැතුව ස්කන්ධය නিত্য සුභ සුඛ ආදී ලෙසට අපි පිළි අරගෙන තියෙනවා. මේ තමයි අපි ඇයි එහෙම පිළිගත්තේ? අපේ සම්මෝහය නිසා. ස්කන්ධය හරියට තේරුම් ගත්තේ නැති නිසා. ස්කන්ධය හරියට තේරුම් ගත්ත නම් ඔය ප්‍රශ්නේ නැහැ. එහෙනම් මේ විදර්ශනාව කියලා කියන්නේ මේ ස්කන්ධයන්ගේ තියෙන යථා ස්වභාවය හරියට තේරුම් ගැනීම. ඒකට කියනවා පාලි වචනය පරිඥාව කියලා. පරිඥාව. ඒ පරිඥාව සම්පූර්ණ වෙන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ග ඥානවලින්. ඒකට කරන්න ඕනේ විදර්ශනා වඩන එක. මේක කරගෙන යනකොට මොකද වෙන්නේ? ස්කන්ධයන්ගේ යථා ස්වභාවය තේරෙනකොට ඒ ස්කන්ධය සම්බන්ධයෙන් තිබිච්ච සම්මෝහය නැති වෙනවා, අඩු වෙනවා, තුනී වෙනවා, දුර වෙනවා. එතකොට ඒ ප්‍රඥාව පහළ වුණා නම් ස්කන්ධය පිළිබඳ හරි අවබෝධය ඇතුව එතෙන් පටන් ඒ ස්කන්ධය කෙලෙස් වලට වස්තු වෙන්නේ. ඇයි වස්තු වෙන්නේ නැත්තේ? ස්කන්ධයන් පිළිබඳ තේරුම් අරගෙන ඉවරයි.
එතකොට මේ තමයි සිද්ධාන්තය කෙලේශයෝ ස්කන්ධයෝ වස්තු කරගෙන ස්කන්ධයන් පිළිබඳව අනවබෝධයක් අපිට තියෙනවා අනුසේ මට්ටමින් අපි කුසල් කරනකොට අනුසේ මට්ටමින් එක තියෙනවා මේ අනුසේ මට්ටමින් තියෙන අනවබෝධය ඇයි තිබුණේ ස්කන්ධයෝ හරියට තේරුම් ගත්තේ නැති නිසා ස්කන්ධයෝ තේරුම් ගන්නේ මොකෙන්ද විදර්ශනා භාවනාවෙන් මාර්ග ඥානෙ ඒක තේරුම් ගන්නකොට අර අනවබෝධය දුරු වෙනවා අර ස්කන්ධයෝ පිළිබඳව කෙලෙස් වලට පවතින්නට බැරි වෙනවා ඇයි දැන් තේරුම් ගන්න ඉවරයි එතෙන් පටන් මේක මම මාගේ කියලා අල්ලගන්න යන්නේ අපි දන්නවා මේක අනිත්‍ය දුක අනාත්මයි කියලා ඒ නිසා මේ අනවබෝධය දුරු වෙන තාක්කල් නැත්නම් ස්කන්ධයෝ හරියට තේරුම් ගන්නට ඕනේ නැවත නැවත එකවරක් දෙවරක් නෙවෙයි සියවර දහස්වල ඒකට කියනවා විදර්ශනා භාවනාව කියලා ඒක කරන්නට නම් ඉස්සෙල්ලා ස්කන්ධයෝ ප්‍රායෝගිකව තේරුම් ගන්න ඉන්න ඕනේ ප්‍රායෝගිකව තේරුම් ගන්න ස්කන්ධය ගැන ඉගෙන ගන්න තෝරන ස්කන්ධය තේරුම් ඉගෙනගෙන ඒක ප්‍රායෝගිකව නිවනසින් තේරුම් අරගෙන සියවර දහස්වල ස්කන්ධයන් යථා ස්වභාවය මිනිහි කරනකොට අවබෝධ කරගන්නකොට අන්න සම්මෝහය දිරුවා අපිට යථාභූතය මේක තමයි සාමාන්‍ය විදර්ශනාවේ තියෙන සෛද්ධාන්තික විස්තරයක ගොඩාක් ගැඹුරු දෙයක් අපි ඉස්සරහට විස්තර කරගමු.